හෙලෝ සුබ දවසක් සුබ දවසක් හැමෝටම අද මගේ පළවෙනි බ්ලොග් එක නැවෙයිනම් කරන්න යන්නේ මම ෆස්ට් ටයිම් තමයි නැවට ජොයින් වුනේ සමහර විට මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න කලින් මම ක්වොරන්ටයින් ඉඳපු වීඩියෝ එකක් දාන්න ඉඩක් තියෙනවා සමහර විට නොදා ඉන්න මේක පළවෙනි එක වෙන්නත් පුළුවන් මම කියන්න මම ෂිප් එකට එන්න කලින් ක්වොරන්ටයින් වුණා දවස් 10ක් හොටෙල් එකක ලංකාවේ මම ෂිප් එකට ජොයින් වුණේ කොළඹ වලින් කොළඹ හාබේකින් කොළඹ පෝට්ටෙන් තමයි ෂිප් එකට ජොයින් වුණේ දවස් 10ක් ෂිප් එකේ ඉඳියට පස්සේ සෝරි දවස් 10ක් ක්වොරන්ටයින් හිටියට පස්සේ ඒ ක්වොරන්ටයින් එකේ වීඩියෝ එකක් වීඩියෝ එකක් නම් කරා කොහමද ක්වොරන්ටයින් උනේ කියලා. ඒක සමහර විට දාන්න ඉඩක් තියෙනවා සමහර විට නොදා ඉන්න ඉඩක් තියෙනවා. කොහොම හරි ඉස්සරව මම ගැන කියන්නම් මම ෆේස් 1 කම්ප්ලීට් කරලා ෆේස් 2 එකට ට්‍රේනින් කැඩට් ඩෙක් කැඩට් කෙනෙක් විදියට තමයි ෂිප් එකට ජොයින් උනේ. මම ඉන්නේ කන්ටේනර් ෂිප් එකක් ඇතුලේ දැන්. මේ නැව ගැන කිව්වොත් එහෙම නැව දිගින් මීටර්ස් තියෙනවා 329ක් මට මතක විදිහට පළල මීටර් 46යි කන්ටේනර්ස් 10000ක ධාරිතාවයක් තියෙන නැවක තමයි මේ පාර මම පළවෙනි පාර මගේ පළවෙනි චිප් එක මේක විදියට මම ජොයින් වුණේ මේ වීඩියෝ එක එහෙම ලොකු වැඩ එඩිට් කරන්න බලාපොරොත්තුවක් නෑ මොකද මම මේක නැවේ ඉඳන් මට ෆ්‍රී විලාට එඩිට් කරලා තමයි ඔයාලට දාන්න යන්නේ ඉස්සරහට මේ වගේ එක එක වීඩියෝස් දාන්න බලාපොරොත්තුවක් තියෙනවා කොහොම වෙයිද දන්නේ නෑ පළවෙනි වීඩියෝ එක දැම්මට පස්සේ එහෙනම් මගේ පළවෙනි බ්ලොග් එක මයි කැබින් එක මයි ෂිප් එකේ කොහොමද කැඩෙන්නේ මම ඩෙක් කැඩෙට් ඩෙට් කැඩෙට් කි කැබින් එක කොහොමද තියෙන්නේ එහෙනම් පළවෙනි වීඩියෝ එක ඩෙට් කැඩෙට් කි කැබින් එකේ රිවිව් එකක් එහෙනම් අපි කැබින් එක බලන්න යමු මේක තමයි එලිවේක් කියන්නේ මේකේ पीने सी डेक्के मेके तीन कैबिन हतरा पीतर मेकता माई कैबिन ने का मेतने तीन मगे नाम मम इमर्जेंसी एक दिखर मगे रैंक योगे विस्तर तीन नवी नाम ये ना भी काउंटर कैबिन ने कड़े ඔන්න මම කාමරේ ඇතුළට කැබින් එක ඇතුළට ආවා ලොක් එක දැම්මා මම පෙන්වන්න මුලින් මෙතන තමයි එන්ට්‍රන්ස් එක මුලින්නම් කැබින් එකේ මොනවද තියෙන්නේ කියලා මෙතන දාලා තියෙන්නේ සිග්නල්ස් සිග්නල්ස් කියන්නේ ජෙනරල් එලාම් සිග්නල් එක මොකද්ද නැවේ ෆයර් එලාම් එක මොකද්ද ඒ කියන්නේ ගින් ෆයර් එකක් ඇතුනොත් මොකද්ද ගහන ෆයර් එලාම් එක ඊට පස්සේ බන්ඩන් ෂිප් කියන අපි නැවෙන් අතහැරලා යනවනම් මොකද්ද ගහන සිග්නල් එක කියලා තමයි මෙතන ගහලා තියෙන්නේ ඊට පස්සේ මම එන්ට්‍රන්ස් එක තියනවා මෙතන තියනවා රූම් එකේ ස්විච් එක ලයිට්ස් වල ඊට පස්සේ එන්න මෙතන මෙතන තියෙනවා කොහොමද ලයිට් ජැකට් එකක් අපි ඇඳගන්නේ කියලා විස්තර ටික දාලා මෙතන තියෙනවා කොහොමද අපි ඉමර්ෂන් ෂූට් එක ඇඳගන්නේ කියලා මම ඉමර්ෂන් ෂූට් එක පෙන්වන්නම්මයි තියෙනවා ඊට මෙතන මම සපත්තු ටික තියලා තියෙනවා වගේ ඊට පස්සේ මෙතන මම මගේ පාවිච්චි කරන ඕවරෝල්ස් දෙක එල්ලලා තියෙනවා මෙතන කැබින් කබඩ් එක වයි තියෙනවා ඊට පස්සේ මෙතන තියෙනවා ක්ලීනින්
ඔයාලට පාවිච්චි කරන එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා ලොකර් එකක්. ඒකේ මගේ ඕවරෝල් එකක් තියෙනවා. ඊට පස්සේ මේ පාවිච්චි කරන මේස් එහෙම දාලා තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා මෙතනත් ඔහම කබඩ් එකක් තියෙනවා මම දිගටම එන්නනම් මම ඒක එකකින් කිස්සරම මෙහෙම තමයි view එක තියෙන්නේ කාමරේ කැබින් එකේ view එක කොහොම තමයි තියෙන්නේ මම පෙන්වන්නම් එකකින් එක මොනවද මේ වගේ තියෙන්නේ කියලා මේකේ මගේ ඔය පාවිච්චි කරන ඇඳුම් ටිකක් මම තියලා තියෙනවා මෙතන shirt එහෙම නමලා තියලා තියෙනවා ඊට අමතරව මෙතන තියෙනවා තව ලාච්චුවක් ඒකේ මගේ ඔය මාස්ෙන් ක්‍රීම් එකක් ඒ වගේව දාලා තියෙනවා ඒ වගේ මෙතන මිරේක්කුත් තියෙනවා ගහලා අපිට මූණ බලන්න තියෙනවා මෙතන තියෙනවා පේනවා ඇති ලයිෆ් ජැකට් ඉමර්සන් ෂූට් කියලා මෙන්න මේකේ මේක ඇතුලේ තියෙනවා මෙන්න මේ රතු පාටක ඇතුලේ තියෙනවා ඉමර්සන් ෂූට් එක don't open except emergency emergency ගන්න නැත්තම් පාවිච්චි කරන්න අදින්න එපා කියලා තියෙනවා මෙතන තියෙනවා ලයිෆ් ජැකට් එක මගේ ඊට පස්සේ මේ තියෙන මගේ ලයිෆ් ජැකට් එක මම පස්සේ වීඩියෝ එකක් දාන්නම් කොහොමද ලයිෆ් ජැකට් එක අපි අඳින්නේ කියලා මෙතන තියෙනවා මගේ හෙල්මට් එක ඉමර්ජන්සි එකකට දාන එක ඔලීජර තමයි ලයිෆ් ජැකට් එකයි ඉමර්ජන් සූට් එකයි තියෙන්නේ මේකෙත් ගහලා තියෙනවා කොහොමද इमर्जन सूट पावचि मेतन तीन तब पड़ी बुक रेक्टे गहलाइके मे कैडेट रिकॉर्ड बुक मे डॉक्यूमेंट इट बस मगे रूम के मेन मेतन मगे लपन टैब दीयन इट बस මේකෙත්නේ ගහලා තියෙනවා නැවේ සේෆ්ටි සේෆ්ටි කියන්නේ සිග්නල් ටික ඉමර්ජන්සි වලදී මොනවද නැවේ ගහන්න ඕන සිග්නල් ඊට පස්සේ මට කරන්න තියෙන ඩියුටිස් ටික ඉමර්ජන්සි සිටුේෂන් එකදී අන්න ඒ වගේ ඒවා ගහලා තියෙනවා ඊස්සේ මෙතන තියෙනවා පේෂිප් එකේ මෙන්න මේ ෆෝන් එකෙන් हदीसी यदि कॉल करें मगे नंबर एक हेम ये वील हाउस के रेडियो टेबल के ब्रिज के हेम तेनम नंबर स्टिक मेके दिया मे दी एक तमाइ मे नंबर नंबर तुनक नंबर दी हदीसी ओणम ऊमन कॉल करें उलवा इसे मे दी ओत्र बोतल या एक अपे कंपनी अभी दिन बोतल या पियोट अपे ये कंपनी नमिले पियोट अंबिना इट वास्ते मेतना फोन नेगन की हुआ इट वास्ते तब मेतन लोके गाती ना के वांगे गाला ती ना फोन मांडी का मेतना फोटो ती ना इधर करने फोटो ती ना वास्ते मेतना स्लोकर्स देखा ती ना एक बड़ू नम्बर दूल मगे नम कुछ मेतन तीन मगे वत्ट वत् बोधल उच्चरा मेतन डस्टबिन तीन रत बाट दाने प्लास्टिक किट वगेवा मेतन इकट दाने डोमेस्टिक कैंड कार्डबोर्ड नीलपाट दाने मेतन सोफा एक मेतन सोफा एक ओके
නිදාගන්නත් පුළුවන් රෝලින් පිචින් තියෙන වෙලාවට අනිත් අතට නිදාගන්නත් ඔක පාවිච්චි කරනවා ඒ වගේම අපි වැඩ කරලා ඕවරෝල් ඕවරෝල් එකකින් ආවොත් එහෙම නිදාගන්නත් ඔක පාවිච්චි කරනවා ඊට පස්සේ මෙතන තියෙන පෝට් රෝල් එකක් පෝට් රෝල් එකක් කියන්නේ අපේ ගෙදල් වල තියෙන ජනෙල්ලට වගේ එකක් දැන් නම් පෝට් රෝල් එකේ මොකක් වෙයිද කියලා නම් කියන්න බෑ රෑ පිට මොකුත් පේන්නේ නැහැ මං මේකෙන් දවල් එක ගත්ත වීඩියෝ කැල්ලක් මේකට දාන්න ඔතනින් සයිඩ් එකේ මුහුදක් පේනවා ඉස්සර කන්ටේනර්ස් තමයි පේන්නේ නැවේ මෙතන තියෙනවා මගේ ගෙනාපු ලකේජ් දෙක මෙන්න මේක තමයි ඇඳ මට තියෙන බෙඩ් එක ඕම තමයි බෙඩ් එක තියෙන්නේ මෙතන තියෙනවා ලෑම්ප් එකක් නයිට් ලෑම්ප් එකක් ඊට පස්සේ මෙතන මගේ JBL එක තියෙනවා ෆොටෝ කියුබ් එකක් තියෙනවා මෙතන රැක් දෙකක් තියෙනවා මොන හරි දාන්න තව තියෙනවා මෙතනත් තියෙනවා රාච්චු දෙකක් ඇඳේ ඔය බෙඩ්ෂීට් අනම් මනම් දාන්න මේකේ මගේ යුනිෆෝම් ටික එහෙම දාලා තියෙන්නේ මේවා මෙහෙම ඇද්දට ඉන්නේ නැහැ මේවා පොඩ උස්සලා දින්න ඕනේ මොකද රෝලින් පිචින් වලට ඇරෙන්නේ නැති වෙන්නේ ලොක් එකක් අටෙන් තමයි හයි කරලා තියෙන්නේ ඉතින් ඔන්න ඔහොම තමයි මගේ කැබින් එක තියෙන්නේ ඊට අමතරව මෙන්න මෙතන තියෙනවා ස්මෝක් ඩිටෙක්ටර් එකක් ඒකෙන් මොකක් හරි මගේ කැබින් එකේ ගින්නක් ඇවිල්ලා දුමක් ආවොත් එහෙම ඔකෙන් සිග්නල් එක ඔටෝ ඩිටෙක්ට් කර ගන්නවා ඊට පස්සේ ඉමර්ජන්සි ඇලාම් එකක් වදිනවා ඊට පස්සේ මෙතන තියෙනවා නැවේ හැම අනවුන්ස්මන්ට් එකක්ම දෙන ස්පීකර් එකක් මේක බාත්රූම් වල කැබින් එකේ හැම තැනම නැවේ තියෙනවා ස්පීකර් එකක් පස්සේ මේ තියෙන නැවේ AC එක මගේ කැබින් එකට තියෙන AC එක එතනින් මේක මෙහාට වැඩි කරන්න පුළුවන් මෙහාට අඩු කරන්න පුළුවන් ඊට පස්සේ මෙතන තියෙන වොෂ්රූම් එක වොෂ්රූම් එකත් පෙන්වන්න තන ස්විච් එක තියෙනවා ලයිට් එක දාන ඔන්න හොදා වොෂ්රූම් එක තියෙන්නේ මෙතන තියෙනවා වොෂ්රූම් එකෙත් මෙතන තියෙනවා ලොක එකක් වශන මනන් දාන ඊට පස්සේ මෙතන මම අර කී විදිහට මේ ස්පීකර් එකක් තියෙනවා නැවේ ඉමර්ජන්සි ඇනි හැම අනවුස්මන්ට් එකක්ම දෙන්න ඊට පස්සේ මෙතන තියෙනවා මේකේ තියෙන එයා එක ඇදලා ගන්න ඒ කියන්නේ එයා එක ක්ලීන් වෙන එකක් ඊට පස්සේ මෙතන තමයි තියෙන කොමඩ් එක මේවා වැකියුම් වලින් එයා වලින් වැඩ කරන ඒවා ඊට පස්සේ මෙතන තියෙනවා හාන්ඩ් ෂවර් එකක් හොට් වෝටර් තියෙනවා හොට් වෝටර් මේට හොට් වෝටර් මෙහාට කූල් වෝටර් තියෙන්නේ ආදරම මම්මේ ඕවරෝල් එක ලොන්ඩ්‍රිය හොදලා වේලෙන් දාන්න තෝ ගෙනන් ආව කාමරේට එකයි කැබින් එකේ මෙතනම ඉඳලා තියෙන්නේ මේ තියෙන අපේ කම්පැනි ඕවරෝල් එක ඊට පස්සේ නම ගහලා තියා කියන්න ඕන මෙතන මේ ටැප් එකේ මෙහාට හොට් වෝටර් එන්නේ මෙහාට කූල් වෝටර් ඔන්න ඔහම තමයි කැබින් එකේ බාත්รูම් එකක් තියෙන්නේ ඊට අමතරව පෙන්වන්න කැබින් එකේ විශේෂ දෙයක් නෑ හැමදේම පෙන්නවා මෙතන පෝට් රෝල් එකෙන් එළිය මම වීඩියෝ කැල්ලක් දාන්න මම දවල් ගත් එකක් තියෙනවා ඉතින් එහෙනම් මම ආයෙ කැමරේ පෙන්වන්නම් පටේම පොඩ්ඩක් එක වාරක් හ
හරි එන්න එහෙනම් ඔච්චරයි කාමරේ වෙන්නම් දෙන්නේ එහෙනම් මෙතනින් කැබින් එකේ රිව් එක ක්ලෝස් කරනවා වීඩියෝ එක එඩිට් කරන ගමන් ඉද්දි මට නිකන් පෙන්වන්න හිතුණා කොහොමද මේ ෂිප් එක යන ගමන් තියෙන්නේ දැන් කොහොමද රෝඩින් පිචින් බලවන්නේ කියලා ඔන්න බලා ගන්න හොඳට වතුර එක හෙලවෙන හැටි හරි ඔන්න ඕව තමයි කැබින් එක තියෙන්නේ මම දැන් කැබින් එකේ වීඩියෝ අප් වෙනවා කැබින් එකේ වෙන මොකුත් පෙන්වන්න නැහැ ඔච්චරයි තියෙන්නේ කැඩට් කෙනෙක්ගේ කැබින් එක ඕව තමයි ගොඩක් ෂිප් වල සමහර කම්පැනි වලින් කම්පැනි එකට වෙනස් වෙනවා සමහර ඒවාගේ මීට වැඩිය පොඩි කැබින් තියෙනවා සාමාන්‍ය මේ ෂිප් එකේ ගොඩක් ලොගින්ද කැබින් ලොකෝට තියෙනවා එහෙනම් මම ෂිප් එක ගැන වීඩියෝ එකක් පස්සේ ගේන්නම් අද මං ගෙනාවේ කැබින් එක ගැන රිවිව් එකක්. එහෙනම් මේ වීඩියෝ එක මම මේ වීඩියෝ එක දාන්න බලන් ඉන්නේ මගේ කම්පැනි එකෙන් මට දීලා තියෙන ඩේටා වලින් මොකද ඩේටා තව අද මම මේ වීඩියෝ එක ගන්නෙ 24 වෙනිදා. ඩේටා 31 වෙනිදාන් ඉවර වෙනවා. මට තව ඩොලර් 130 විතර ඩේටා තියෙනවා ඉතුරු වෙලා. මොකද මං දැන් ෂිප් එකට ජොයින් වෙන අදට හරියටම සතියයි. එතකොට දවස් 10 වගේ කාලයක් තමයි මට මාසෙක පාවිච්චි කරන ඉන්ටර්නෙට් එක හම්බුනේ. ඉතින් මම මේ වීඩියෝ එක එඩිට් කරලා ලොකු වැඩ එඩිට් නම් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එඩිට් එකක් කරලා පුළුවන් ඉක්මනට SL Merchant Cadet YouTube channel එකේ ඔයාලට බලන්න දානවා. වීඩියෝ එක බලලා කියන අඩුපාඩු ගමන් කරන්න. කැමති නැත්නම් අන්ලයික් කරන්න. කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. අන්ලයික් කරනවා නම් කමෙන්ට් එකක් පල්ලෙයා දාගෙන යන්න. ඒ වගේම channel එක subscribe කරන්න. ඉස්සරහට ගේන videos මේ වගේ නේද තමයි ගිහින් මොකද ඉදිර යන්න විදියක් නැහැ. හරි. එහෙනම් ඉස්සරහට ගේන videos බලන්න. ඒ පල්ලෙහා තියෙන ඔතමට සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරන්න. කැමති නම් බෙල් අයිකන් එකත් තබන්න වීඩියෝ එකක් දාපුවම බලන්නත් පුළුවන්. එහෙනම් මම එහෙනම් දැන් නිදාගන්න යනවා. Good night. Bye.